് കര സං്හිද വര හണ സമගകം. വര ാപ ങ്ത വര ാന ത് ് വശ ാ് വ ് അ ര്ശി ്് പത്പത න තා කරണ വെ കර ്്്്്്. ම කතාකිරීම සුදන වන්නේත් තවත් සුවිශේෂී ්‍යපෘතියක් පිළබඳ බ්‍රන්තියක් පිළිබඳ හැම එකටමමා ශවවිශේෂසියන වචනය ඕමනෑයම යොදනවා මන්ද්‍යත් මෑතකාලේනව සමාජයේ පෙර නෝවිරු අන්ද මේ සමාජම චලණයන් එහෙමනත්තං සමාජම හැසිරීම් අපට දැකබලාගැනම හැකියාව තිබෙනවා. මෑතකා ල්ලටටද ආரம்ම්භචදයක් තමයි මේ තාපවල චිත්‍ර ඇඳීම නැත්තන් චාප සිතුුවම් කිරීම රැල්ලක් සාමා්‍ය වාහ කියනන ආරම්වෙලා තියෙන. මේක ඉතාමත්ම හද කටයික්. වෙනද අපිතාපෝල පෝෂටර් තමයි ැහවවි නැත්තංඒ විවිධ පචාරණ පත්්‍රිකා.ඇති මේ තුළින් නගර අවලස්සන ස පරිස අප විත අදී වශෙන් ගැටුරාශයක් හටගැවන. කොහොමනමුත් නවරැල් තු . වෙනස්ම වූවා කාරයේ නිර්වාමාණ පබ සෞධාරත්මක් බවක් පරිසරයට සමාජේතු ලතින ගන කතරන ප ද මන ේස සඳහ මද්‍රීට රධන කර ො ශද්‍යාලේ සත් විද්‍යාහ පරිසර ද්‍යා අධ්‍යනන්සේ කෞතුකකාාගර විද්‍යාව සහ පුරාජීව විද්‍යාව පිළිබඳ ආචාරය ආචාරය සූරතිස්ස නිිසානායක මහතාට ප්‍රතිමින්ම බුතුවා කෞරුවෙන් විතුවා අයිබෝන් කියෙලා යි ද බ අචර්තුමනි අධාපි කතතා කකිරමුසදලම් වන්නේ. ශ්‍රීලංකාව ආවේනික සත්ව සහශාක්‍යන්ගේ ඉලිමහං කලාගාරය නමැති ග්‍රන්ථයේ පිළිබඳව. මේ ග්‍රන්තයේ සවිශේචිතය වෙන්නේ මේ ග්‍රන්ථයේ අඩංගුව තිබෙන චිත්‍ර සියල්ලම මහාමාර්ග තා ඒගහරි අපරුව ලෙස සිතුුවම් කොට තිබෙනවා. අපි එතනින් කතා බාරම්භ කරමු. ඇත්තටම මේ සංකල්පය මට භාවිතා කරන්න අවශ්‍ය වනේ මේ පහුගිය කාලයේ අතිකරු ජනාධිපුතුමාගේ පදවි ප්‍රාති්‍යත් එක්කම ලංකාව තුළ විශාල්ල පිබිඳීමක් ඇති වුණා මේ හිස්වෙලා තියන තාප්ප බිත්ති සියල්ලම විවිධ වර්ණ රටා යොදල්ලා විධ අලංකාර පින්තර නිර්මාණය කරලා ඒක ජනතාවට ප්‍රදර්ශනය කරන්න පෙළමුුණ අපේ ජනතාව අපේ තරුණ පරපුර. එතකට ඒ පෙළඹවීම තුළ මම දැක්කා පොඩි ගැටලුවක් ඒ ගැටලුව තමයි සමහා චිත්‍ර අලංකාරවත්ම ඉදිරිපත් කරට අප ජනතාවට නැත්තන්ං අපේ දරුවන්ට වැදගත්වෙන ආකාරයට සමහර්තැන්වොල අපිට දකින ලැබෙන නැහැ. ඒක අපට ඇස පිනවන ආකාරයට තිබ්බට මට හිතුනා මේක ඊට වඩා හොඳ අර්ථයකට අපට යොමු කරන්න පුළුවන්නන් හොඳයි කියලා. ඒ ඒ තුළ මම මගේ සභහපතිත්තයෙන් කටයුතු කරන කොළොම් තොට වියත් හඬ කියල සංවිධානයක්ති නවා ඒක සාමාජිකයන් එක්ත් කතා කරගෙන. ඒක මම අනුශාශකත්ය ධරණ නොයිදුල් තාරුණන්්‍ය හඬ කියල සංවිධානයක්තිී නො මේ දෙකේ අයම් එක්ක කතා කරලා මම තීරණය කරා මේී රැල්ල හොඳ මාවතකට යොමු කරන්න. ඒ මාවතට යොකිරීමේදී මම පාදකට ගන්නඩුවනේ මොකද කියනක ම කල්පනා කරහම් මට හිතුුණම් මේ වෙනකොට අපේ ලෝකයේම ජයවිදත්වයට ඉතා විශාල තර්ජනයක් ඇතිේලාතියෙන යුගයක්ම මේ. මොකද ජයවිදත්වය සීග්‍රයෙන් නැෂ්ටවේගෙන යනවා අම මේ මානව ක්‍රියාකාරකන් නිසා එ මේ අපිට හැකියාවක් තියනවාවනම් ජයුදත්තයේය සංක්ෂණය කරන්න මේ අපේ ජනතාව අපේ ළමයින්ම යොමු කරන්න. අන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් උගතෙක් දිට වියතෙක් ර කරන්න පුුවන් ොකුම දෙහ කිය එක මම තීරණය කරලා මම ජයවිදත්වය සංරක්ෂණය සඳහා එක ක්‍රමවේ දයක්තේ නවා සිතුවිල්ල තුළින් මිනිසුන්ගේ සිතුවිල්ල තුලින් සොභාවිකෝම ඒගොල්ලොන්ම සංරක්ෂණය සඳහා භාවිතා කිරීම කියන සංකල්පය. මේ සකල්පය. පෙරදැරි කරගෙන මම තෝරගැත්තා, සෑම දිනකම අඩුමගානය මිනිසු දහදක්. ල දහක්කිිතර ගැවසෙන මාර්ගයක්මට මේක තෝර ගැනීමට අවශ්‍යතාාව ඇති බා ඒකට හොඳොමස්ථනය ම තෝර ගැත්ත නගගේකොඩ එකකනාක මාවතයි සමුුද්ා දීවතු මාවතයි කියන පාසල් දෙෙකට නුගගේකොට සාන්තජෝ නිද්‍යාලිටයි සමුද්ද ද්‍යාලටයි මදවතියන මාර්ගය. ඒ මාර්ගී හත්සයක්කිතර දිගට විශාලම සිතුුවන් පෞර නිර්මාණය කල්ලතින්න අපේ සංවිධාන දෙක මගේ නද වෙනකොට ඒ වර්ග මීටර එද්දස් හයසීයක. भूमि प्रदेश एक एक या प्रदेश ට හත්සයක්ක් පමණ ගට අපි මේක සිතුුවමට නගන්න පටන්ගැත්තා. දෙෙසම්බර් දොල හතම අප ආරම්භ කරය පොහය දිනයේද. ආරම්භ කලපපු ්‍යාපෘතිය අවසංකරන්න මට මාසකුද දින විසි දෙදකක් ගත වුණ. එතකට ඒ කාලය තුළ ම නිරන්තරයම එතිේන්ට අන්ඩසි එන්න සිදුණ ඒකම මටත් සහභාගන්න සුදනා මේ චිට්‍රයන්දින කලාවට මොකද මමත් මගේ විනෝධානශක්විදියට සුභායක චිත්‍රයන්දීම මගේඒ විෝදාංශයයක් මගේ අධ්‍යනටයතු අතර ති මත ල. ඒ එක තු ච ්‍රයන්දල්ල අපිතනස හොද සාර්ථක නිර්මාණයක් ඉදිරි පත් කර. එතකොට ඒ නිර්මාණය තුල මම යොදාගැත්ත තේමහතමයි අධ්‍යාපනය සහ පරිසරය කියන තේමාව. එතකොට මෙන්න මේ අධ්‍යාපනය සහ පරිසය කියන්න. තේමාව තුළ එතන මම නිර්මාණය කරාේ ළමයිනුත් යොදාගෙන ම නිර්මාණය කරව ලංකාවට ආවේනිකම සාක සහ සත්තු පමණමයි. එතකොට මෙතනින් යන එන කාණ්ඩ මේ වෙනකොට ඒ සථාව නිරන්තරයම දකිනවා සමහරය මට ප්‍රසංසා කරාම මෙතනින් ද්දි මේ අපි ලංකාව ඉඳලත් අපි නොදැකපු දේවල් මෙතන තියෙන්නේෙ අපි ගම්බා කියල දන්න හැබැයි මොනගබදකිල අපි දැන හිටියෙන. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම වැදග සන්සිදධයක්ම අපි කරේ. එකට ගොඩක් අය ස්තුති කරනවා මේ වෙනකොට අනිත්්‍යක තමයි මේ වෙනකට තව රැල්ලක් නිර්මාණ කරලති නිමම ජෛවිදත් උද්‍යානය බලන්න බැද්ධගාන යදත්වය උද්‍යානය බලන්න එන පාසල් දරුවන්න මේ වෙනකොට ඇතෙන්ට ඇවිල්ලා නොගෙකොට පුරෝරට ඇවිල්ල ඒ ස්ථානය හරහා මේ සත් සිතුුවම් පෞර. පෙන්න්නගෙන තමයි අරගෙන යන්නේ ජවි්‍යයොත්ව උද්‍යානයට.ඇති ඒ ඇත්තටම මම ලද භාගයක් කියලත් මම හිතනාවා මොකද මං නිසා ගොඩක් අයට මේ ඉගෙනීමේ හැකියාව ලැබුණ මට මගේ සංවර්ධ න්‍යාත්‍රණයට මගේ රටේ සංවර්ධ ්‍යයාන්ත්‍රන්ට මට යම් හිසි විදහකින් වක්්‍රාණ පුල හරි උදව වෙන්න පුළුවන්ගීම ගැන්න. ඇැල්ල හරි පැත්තට යොමකොට අධ්‍යාපනික මානයක් නිර්මාණාත්මක සෞන්දධරණත්්‍රමාණයක් ඔබ සභාජයට දායත කරන නායකත්්‍රී තිබිෙනවා. දැන් අචරිතමනි නොගේ ගොඩින් ඔබට මේ ව්‍යාපෘති ක්‍රියත්ම කර දසක් නැද. ඇත්තටම මේ වෙනකොට මට ප්‍රදේශයන් රැසකින් ඉල්ලීම් එනවා මේ ව්‍යාපෘතිය ඒගොල්ලටත් බාර දෙන්න කියලා. ඒගල්ලටත් කරලා දෙන්න. ඇත්තටම ව්‍යපෘතිය හැමතැනම කරන්නන්න තීරනම් ම ඇත්තටම කැමතිී ඒත්මගේ රැකියාවත්තක මට එක කරන්න. අමාරු නිසා මො මෑතක දිගිහිල්ලා මේ ව්‍යාපෘතිය, අපි ජාතින් අතරු සහුදතාවත් ඇති කරන්නෝ නිනිසා මගේ පාසල්කාලයේ මිත්වවෙෙක්කින්නවා. මෙ ෙන් රාල් හේමන්ත බ්ඩාර දැන් කිලිනොච්ේ වැඩ බාර රංගඉන්න ඉතින් එතුමාගේ එල්ලීම පරරිදිමගේ හොඳම මිතුරා ඉතින් එතුමාගේ එල්ලීම පරදි ම කෙලිනොච්ේ මල්ලා මල්ලා මධ්‍ය මහා ඉද්‍යාලයටටිග හිල්ල ව්‍යාපෘතිය ආරම්භ කරලා එතනත්ට සමානම ්‍යපෘතියක් හැබයි මේ ව්‍යපෘති වැඩිය චුට්ටක්මක් වෙනස් කරා මගේ සංකල්පය තන එතන මම වෙනස් කරා කියෙන සංකල්පය මේ රටේ තින ජවිදත්තයේ සමහර ජීවීන්ම කොහොමද Yeah. අපේ රක්ත දක්ත පොතට ඒයන්නේ අපේ අයුසියෙන් කියලා අපේ ආයතනයක් තිේනවා මේ අන්තර්ජාතික සංරක්ෂණය පිළිබඳව. එතකොට මෙන්න මේ ආයතනය මගින් මේ සාක සහ සතුන් වදවයාම නැත්තන් තරජෙන්ට ලක්වීම පිළිබඳව රත්ත දත්ත පොතක් නිර්මාණි කළ. එතකොට ඒ පොතේ ඉන්න ලංකාවට ආවේනික ජීවින්නු මං එතන මේ සිතුුවන් පෞරතුර නිර්මාණය කල්ල සිතුුවම් පවුලෙට නමකුත් දැම්ම උතුර දකුණු යාකරන සංහිධියාවග ඒ සි පවරු ජවිද්‍යාත්මක සත්ව විද්‍යාත්මක වටනාකමෙන් අනුනයිේ චිත්‍ර අඩංගුමේ ග්‍රන්ථය මේ නොගේකට තතාපේ ළගට ගයා ම නත් ල ග කවත මතු තකර ග බ ගෙන ැද ගැබි වර ලන්න කො ගන් ලංකාගේ මෙටිය ඳුර ගස් මඩිය ජලා පඳුරු මෙඩිය කොටගමගේ කුරුගෙම්බ අධි වශයෙන් සත්ව විශේෂවල තිබන්න වූ අනොටස්සරට ගහිල ඒ ශේෂධා ලංකාවට ආවේනිික බව ඔබ මතුකරන්ට මහතු සහද ර තියන ඒ තිශේ දගත්තේ වා. දැ බතුම අපි දන්නවා ඔබ ජිය විද්‍යා ය ඒ වගේ රාජ විද්‍ය ච ද ර ල අද ක බතු ලබන් ඇතිබතු දිිුකල පේෂණක තු ද ඇද මතක් කරත් එතටම මම දෙදාස් දුොල්ල හහිඳල්ලා විශාල්ල වස්සයෙන් සෑම අවරුද්ධකම වරක්හෝ දෙවරක් අනිවාරෙන් අන් ර්ජාති ්‍රජාාවති. මගේ වැඩකතුවුඩු කරගෙන යනවා. ඒ කරගෙන යාම තුළ මම වසර දෙක් මගේ සප්්‍රවාර්ෂික නිවාඩු ලබාගෙන විශවවිද්‍යාලයෙන් වසර දෙකක් මම ජාතික විශ්වවිද්‍යාලය නැත්තන් අපිේ නොG. නනල් ියනිියෝසිි කියල ඒේ වර්ෂ දෙක කාලයක් වැඩ කරා ඒ කාලය තුළ මම ඒ රටේත් ඒ රට නොති බුණු සම්පතක රට ලබා දුන්නයි අවුරදු දෙක කාලය තුළ සුභාහික විද්‍යා කෞතුකාාරය නිර්මාණය කර ගල්ලොගේ ජාතික කෞතුකාගාරයවත් නැතිසාක. සහ සතුූන් ප්‍රමාණයක් ඇතුළත් කල්ල ඒ ව්‍යපෘතිය මම සිදුකරා ඉතාමත්ම සාර්ථකෝ එකම ලෝක පරිසරදිනය දෙදස් දාාහතරදි මම PG.G. නල් ලිනිියෝසිටිය එකගේ සිදුකරා ඒරටේ ප්‍රජාාවත්තෙක්. ඉදිරියේදී ආචාර්තුමනනි ඔබගේ ව්‍යාපෘති මොනවදළුතන් ක්‍රියත්මකවන්න බලාපොරොත්තු වන. ඇත්තටම රටේ සංවර්ධන යාන්්‍රනය තුළ මේ සවබාගේ දැක්ම තුළ. මම කැමති මට දෙන්න පුළුවන් උපරිම සේවය මගේ ජාතියක් වසයමට ලබා දෙන්න මොකද දැන් බුද්ධි ගලනයක් සිදුවමින් පවතින යුගයක අපි වගේ අය අතුලොස් සක්හර මේ රටේ ඉතිරි වෙලා ඉන්නවා ඒති වෙලා ඉන්න ප්‍රමාණය මංහිතන්න මේ වෙනකොට නව පද ප්‍රාතිතික පා. ජනතුවවාගේ පදී ප්‍රාති්‍යත්යක් අපිට තුද්‍යයෝගයක් ඇවිල්ලතින මේ රට වැඩක් කරන්නඕන කියන හැඟගේීමම අද හිතට අරගෙන. ඉඒතිං ඒක නිසා අපි කැමති අපේ සේවය ඉදිරියට ලබා දෙන්න පුළුවන් හැකි හැම මාර්ගයකින්ම ලබා දෙන්න රටේ සංවර්ධන ආට්‍රනය සඳහා. ඔ බතු මග්‍රන්ත ගණනාවම රජනකට තිබ ම ඒ පිල් බඳව කතා කරන්න ඇතරම පට හල ලව ද න්ත බතු මගේ ට ති ි ම කක සාහචචා කනන්න්නට කතිකාරන්න රූපාන ංි මැදිතිියට පැමිණියට බතුමන්ට අයි න් කියේලා මුදන . ස ගේ කර , අප බදදා ස ට ്ාන മ niമ කරյ1 බතියක්.